අපි අපේ රාජකාරිය අපි නිෂාකාරව කරන අතරතුර දේශපාලඥයන් හැටියට අවුරුදු 40 ගානක පාර්ලිමේන්තු ඉතිහාසයක් තියෙන අධ්‍යක්ීම් තියෙන ජනාධිපතිවරයෙක් හැටියට ඔවුන්ගේ රාජකාරිය නිෂාකාරව කළාද කියන ඒ හෘද සාක්ෂියට එකඟව තමන් කළා නම් ඇයි මේ වෘත්තිකයන් රට හැරලා දාලා යන්නේ කියන එකට උත්තරේ හම්බෙයි. ඔබතුමාලා ඔබතුමාලාගේ ඒ රාජකාරිය මේ රට පාලනය කිරීම රට යම් සංවර්ධනය කරා ගමන් කරන ඒ උපායශීලී ක්‍රියාමාර්ග හරියට නොගැනීම තුළ ඇති වෙලා තියෙන ප්‍රතිපාක අද අපි හැමෝම අත්විඳි. ඊයේ පාර්ලිමේන්තුවේදී ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්න ලක්ෂ 60ක් විතර යනවා. ඔවුන් විදේශගත වීම කරන්න බෑ, ඒක අසාධාරණයි. එහෙම වෙනවා නම් එකට ඉඩ තියන්න බෑ වගේ අදහසක් ඔහු ඉදින් ප්‍රකාශ කළා. ඒතරදී ඒකෙදී පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි විශ්වාස කරනවා අපි අපේ රාජකාරිය විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියටත්, වෛද්‍යවරු හැටියටත්, ඉංජිනේරුවන් හැටියටත්, ඝනකාදකාරින් ඇති වෘත්තීය වේදින් හැටියටත් අපි අපේ රාජකාරිය ශ්‍රියාකාරව මේ කාලපරාසය තුළ ඉෂ්ට කරලා තියෙනවා. විදේශ ඕනෑම රටකට ඉල්ලුමක් ඇති කරගන්න පුළුවන් විදිහේ නිර්මාණශීලී වෘත්තිකයන් බිහි වෙලා තියෙනවා. ඒක විශ්වවිද්‍යාල තුලින් බිහි කරලත් තියෙනවා, බිහි වෙලා තියෙනවා. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් බිහි වෙන හුඟක් අතිබහුතරයක් උපාධිධාරීන්ට විදේශ රැකියා සම නැත්නම් විශේෂයෙන් යුරෝපීය රටවල තියෙන දැඩි ඉල්ලුම ඉතාමත්ම වටිනවා. ඒ නිසා අපි අපේ රාජකාරිය අපි නිෂාකාරව කරන අතරතුර දේශපාලඥයන් හැටියට ඇත්තරම අවුරුදු 40 ගානක පාර්ලිමේන්තු ඉතිහාසයක් තියෙන අධ්‍යක්ීම් තියෙන ජනාධිපතිවරයෙක් හැටියට ඔවුන්ගේ රාජකාරිය නිෂාකාරව කළාද කියන ඒ හෘද සාක්ෂියට එකඟව තමන් කළා නම් ඇයි මේ වෘත්තිකයන් රට හැරලා දාලා යන්නේ කියන එකට උත්තරේ හම්බෙයි. ඔබතුමාලා ඔබතුමාලාගේ ඒ රාජකාරිය මේ රට පාලනය කිරීම රට යම් සංවර්ධනය කරා ගමන් කරන ඒ උපායශීලී ක්‍රියාමාර්ග හරියට නොගැනීම තුළ ඇති වෙලා තියෙන ප්‍රතිපාක අද අපි හැමෝම අත්විඳි. Newsfirst News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලොග් පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Denglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න.